ඒ කවරුණය ස්වාමින්න්නාන්ත මෑනයන්නේ සබ්දා පුද්ජි සම්පන පින්වත් අප ආරම්භ කරන්න බලාපෘති අපේ ප්‍රශ්න විචාතව වඩි පිියොල අප සුබදං ඉල්ලා සිටිමු ලිකිස පස සභාගත කිරීම අපේශස ආරයට ආරම්ෙ ලබලතින විද. අවසරයි ගරුණන ස්වාමන් හන්ස අද දවසේ කමටහන් වාර්තා දොළහක් සහ සුම්මගේ තුනක් තියෙනවා කලවෙනි කමටහන් වාර්තාව. තේරුවන් සරණයි. ගරුතර ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව ඔසවමි යවමි තබමි වශයෙන් සක්මන් භාවනාව පටන් ගතිමේ මෙසේ ටිකවේලාවක් යනවිට විළුබෙහි අස්ති ලනුපද්‍රේ ගැටන ආකාරය හොඳින් නිරීක්ෂණය වූවේ ඇතිවන තද බව අස්ති එකින එක ගැටන ආකාරය විළුම්ව උඩට එසවීමේ දී මාශපයිෂපේෂයෙන්ගේ ඇතිවන තද බව දැනුුණේ මහපට ගිල්ල කෙලවර පාදය එසවීමේදී අවසාන වශයෙන් ලනු පැදරිෙහි වැදෙන ආකාරය හොඳින් නිරීක්ෂණය විය. පසුව යටිපතුලට තද සීතල බවක් හොඳින් දැනුුණි. අනතුරුව ටිකින් ප්‍රශ්ණයක්ද දැනුණි. මේ ආකාරයෙන් නිරීක්‍ෂණය කරගන යන විට සමහර අවස්ථාවන් හිදී සිත පිට ගියද ඒ සිතිවිලි අතරින්ම විලම්බල් නුපැද්‍රෙහි ගැටන ආකාරය හා එහිදී ඇතිවන තද බව හොඳින් නිරීක්ෂණය කළ හැකි විය. සිතිවිලයට බාධාවක් නොවිනේ. මේ ආකාරයෙන් කිහිප විටක් විය. පසුව එක විටම නාසිකාග්‍රයෙන් ආශවාසාහ ප්‍රශ්වාසය ඉතාම හොඳින් දැනෙන්ඩ පටන් ගතිමි. වහන් ඇතුළි මගේ පර්ඥාක භාවනාවේ මූලික කමටහනවන්නේ පිම්බීම හැකිලීමයි. මෙ මා හට නුපුරුදු ලෙස දැනුණේ. නමුත් එයද හොඳින් නිරීක්ෂණය කළ විට උඩුත්තොලෙහි හුස්මරැල්ල වදින ආකාරය හොඳින් දැනුණි. ආශවාසයෙන් ටික වෙලාකොට පසු ප්‍රශ්වාසය වනබාව හොඳින් නිරීක්ෂණය විය. නු පැදුරෙහි විලිඹි ගැටන ආකාරය මේ සමගම ඉතා හොඳින් දැනෙන්න්නට පටන් ගැනනේ. මේ ක්‍රියාවලි දෙකම වෙන්වෙන් වශයෙන් ඉතා හොඳින් නිරීක්ෂණය කිරීම හැකිවිය. තවද මෙහිදී ආශවාසය දිගු බව හා ප්‍රශ්වාසය කෙටි බව දැනෙන්නට විය. මේ ආකාරයෙන් මා පැයකට පමණ සක්මන් කළද කිසිදුවෙහසක් නොදැනමේ. මා මෙම සක්මනෙහි යම් බැරදක් ඇතොත්. ගේ සක්මනේ යම් වැරදක් ඇතොත් මට සමාකොට පෙන්වා දෙමෙන් ඉල්ලා සිටිමි. ඔබවහන්සේට දීර්ගවිෂ ලැබේවා. පතන්න වූ බෝධයකින් මේ අත්භවේදී උතුම් වූ නිර්වාණයම ලැබේවා. තෙරුවන් සරණයි. බාධාව තියද්ජත් කකුල බලන්න පුළුවන්න කකුල බරදධත් බාදාල් බලාගන්න පුළුවන්න එකනිකං චනිික නිවනක් වගේ තමයි එේ ඒක් දක්ත ගත් නක තුරට තල්ලගත්න කි වට. රහටත් එන හැම බධාවත්තුරදව මූල කර්මත්තානය ලන් ඉරියාව බල ඕන ඉරියාවක හිත සමාතිමත් වෙලා නකොට බාධාතිය නැෙත් බල සද්දත්තියන වේදනත්තියන හිතිවිලිත්තියෙනවා අන්නේ බලද ආ මූල කර්මත්තානය තැපත් වන ඔය සද්ධ ේදන ඉචිලි තැපත්. ඒකතමයි සමහිතමන සිතියන අශ්චරය ඉති ඒකට අපි කියන ක්ෂණික නිවන කිය තදංග නිබ්බුති කියලා ඉ මේක අපි ළංඟ තියෙන එක පුළපුළුවන් විජයට ඒට සමාදන් වෙන්ඩ බහලීගත කරන්නයනවා ඉගාව දෙවන කමටහන් වාර්තාාව තෙරුවන් සරණයි. ගෞරනයේ සුහමීන් වහන්සේගෙන් අවසරයි. සක්මන සක්මනයේ යෙදන විට පාද ඔස වනවා ගෙනයනවා තබනවා වශයෙන් මෙනෙහි කළ. ශරරයේ බර පාදවලට මාරුවන බව දැනුනාා. ඇවිදගන යනවිට දෙපසට පැත්දින බවත් වම්කකුල තබනවීමට වමටත් දකුණුකළු තබන විට දකුණටත් බරවන බව දැනුනා. පාදවලට විටට තද බව උනුසුම් බව ආදිය දැනේ. වේදනාවක් ඇතුූ විට වේදනාවක් ආවා කියලා දැනගත්තා. සිතිවිල්ලක් කාවිට සිතිවිල්ලක් ආ බව දැනගත්තා. වරින් වර සිත වෙනතක ගියද නැවත මූල අරමුට එනවා. මීට පෙර දිනවලට වඩා සිතී විසිරීම අඩුයි. නමුත් සක්මනෙන් සක්මනට එයද වෙනස්වේ. පර්්‍යංකය. වඩ පිින්බීම සහ හැකිලීම හොඳින් දැනනාා. පිම්බීම දිගයි හැකිලීම කෙටි. පිින්බීම විරාමයක් හැකිලීම විරාමයක් ලෙස සිදුවන ක්‍රියාවලයක් බව දැනගත්තා. ක්‍රමයෙන් පිම්බීම සහ හැකිලීම ගෙවී ගොස් කිසිවක් නැති නිශ්චල තත්ත්වයකට පත්වුණා. ශරීරයට ලොකු සැහැල්ලුවක් දැනුනා. පරයංකයේ දීද වේදනා එනවිට සිතවිලි එනවිට ඒ අතරින් පින්බීම සහ හැකිලීම නිරීක්ෂණය කළ හැකි බව තේරුම් ගත්තා. පින්වත් ලොක ස්වාමින් වහන්සේ ඇතුළ සියලොම ස්වාමීන් වහන්සේලාට ප්‍රාර්ථරය කරන්නාව බෝධයකින් උතුම් නිර්වාණය සාක්ෂත් වේවායි පතමි. මේක ලියලම තියෙනවා ඒ බාධවල් අතුරෙන් තබන්ගේ මූලකර්මත්තානය බන්නකොට මූලකර්මත්තාන තිය ත් බාධාවල් ජ්‍යාන්ඩුව දෙක්ම තැම්පත් වෙනවයි. ඇති ඒ තමයි මේ තියන ආශ්චරය ධර්මයඒක තමයි අපිට විතා ගණ්ඩුවත් බැරිදි. වෙන්නේ හැබැයි පලිවිින්දවශන වේදවිනි දවසන වේ තුන් දා සාතර පාන් දෙනකර මයි. එඉතිම වෙන්න මොද හෙම ඒ වගේ ඇතිකින් ගියොත්තු එකක්ත් කරදර කරන්න මෙ කරදර කරයි කෙල්ල ඇතිගියොත් කරද කරනාව තම. ඒසා ඒකට සූදානන් සරීරටම ි මේ පෞගීතවත්තික හදාගත්තේ දැන්දැන් එක්කෙනකුට දෙන්නකුට ඒවගේ තේරෙන්න්න පටන් අරන්තයම. ඒසා කරදර ඔබට කරදර තුර කරදරෝලට කරදර කරන්නපා සිංහලින්ක න ආකන්නයි රෙද්ාසිදාගන්නට එපා. තුන්වනකමටහන් වාර්තාව අති ගෞර්ණීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මෙහි කිරීමකින් තොරව පාදෙහි යටටිපතුලේ ස්පාර්චයට සතිය පිහිටුවම ආයාසකින් තොරව ඉබේ ඇවිදිනවාමින් දැනේ සැහැල්ලුය මනසේ ආතතියක් නොමැත ඇවිදින අතර සිතුවිලි එන ඇනෙ හැටි බලාසිතී එම සිතුවිලි පාලනයකින් තොරව ඉබේ හටගනී සමහර සිතුවිලි වයසට නොගැලපෙන සිවිලිය ආශ්‍රවයන් මතුපිට එම තුළින් මේවාන් සිතුවිලි හටගන්න ලෙස දැනේ. එම සිතිවිල්ලට කැමැත්තක් හෝ අක මැත්තක් පහළ වූ විට පමණක් ප්‍රපංචවලට යයි. සමහර ප්‍රපංචවල දැන දැන සිටී. ඒවා කෙටියිය පර්යක භාවනාව. ආශවාස ප්‍රශ්වාසයට සතිය පිහිටවයි. සක්මන මෙන් විවිධයි. එනම් සමහර අවස්ථාවන්හි ඉස්තැනට ගොස් විනාඩි දහයක් පමන සිටි. සමහර අවස්ථාවන්හි සිතුවිලි එන යන සැටි බලා සිටි. එදින්ඩා වැඩ කටයුතු. ඔබවහන්සේගේ ධර්මදේශනාවේදී වැරැද්ද වැරද්ද හැටියට දැකීමට උත්සා කළෙමේ. මගේ වැරදි කීපයක් හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට උත්සාහ දැරියමි. එනම් සක්මන හා පර්යංක අත්‍රවාරවලදී වරහන් ඇතුළේ දත් මදින විට හැර අසදිමත් බව විශේෂයෙන්ම අනික් අය සමඟ වතාවත් කරන විට සක්මන් සක්මනයේදී හැරවුම් ලක්‍ෂයේදී වටපිට බැලීම මගේ වැරැද්දර සමෞද්ධීමට ප්‍රමාදවීම ඔබ වහන්සේගේ ගෞරනී උපදෙස් පතමි මෙම ආත්ම භවයේදීම නිවන් අවබොධ වේවා. නීරෝගී සම්පත්තිය ලැබේවා. වැරදි දක්නා සුලෝගියොත් අපි වැරදි කරන විශල තැන්ක් තියෙන. වෙලාවල් තියෙනවා සක්මට ගිල්ල හැරන තැන අනිවාරම හිත පිටියයන. යගෙම තනිවෙදල කටි කරට අනි්‍යවාරීම වැදිසිද්ධේ. ඒගේම උදේවරටි හැඳවරරි වැරදි වැඩී. ඉති ඒවගේ දැනකට ඒතැන්වොට අආන්ඩෙපා එදවට යනකොට ඉන්ජෙක්ෂණය ාගනම යන්ඩ එනත්තන් මොකක්ද වැක්ෂී එක අරගන යනකයි තන්. ඒක තැමයි සත්පුරසකමකයවැරද දැනරට දන්නෙත්නෑ නොයේ පාචතවන බැදවගේ වැදි තැන්කොට ප්‍රරිින්ගනා රංගලකිෙන ඕ ලබ ඒගමිය ගෝගිය කියල ඔන්න අටන දැනගන්න පය මේ තැගල වැරදි හොට ත මයි දක්මන කියලලා හැන දැ බුද්හ පිටි ලති අ්‍යාසය හැරට ඉස්ල්ල දැනටන්න දැමන්මත යනුට හිත පිටයනවා ෑස්ටි ලගයොත් ඒක සාමාන්‍ය සත්‍යයට වැඩිය ඔලු විශාල සතියක් සම්පජඥයක් හැරවුන් ලක්ෂයක් ඉරියව්ුවතර ඉරිියාපත සධ ස්ථානයක් අවුෙනු. ඒජ කරරම කලිීම වාහනයයක් කරග යන කරට හරවඩු ගනවාව. සිගලල් දානැටි ගන්නනවාගේ රිවසකර දානට නගනතික විශෂ සවශ්‍යතාව ඒ නිසා හම ැනගනත් එමට මේ අත්‍යේ හීතුවත් කක්කුසල් වෙනවා මේ වෙලාට අක්කුසල් වෙනවා මේත නක්ුසල් වන කියලා දැන දනත් එතට අන්ඩ වනොත් ඉතාගන්න පෙරපින් අධිකමත් තියරු. නවත් එෙම දැනගෙන මං ඉතින්නේ යන්න මංගේ පුද්ගල ඇසුරු කරන්නේ. නැත ඒ වෙලාටම මගරනවා කියරනට අපේ ප්‍රයෝග ඥානතීරු. ඕනෑම අකුසලයා ප්‍රෝග ඥානය මගාරීට පුලා. ඇති ඒක නැවතන කරන කෙරලාට පපු්‍රතජ ජනය කිය. දැන්නම නට අවුෙනවා යගනිසා ගොඩිම බේරියන්ක නොකීග හිට බංක කියනට අපි ශික්ෂා ගරක කෙනයි කියලක් කියනවා. ඉති යන වනට මොකක්ත්ම නෑ මේ ලෝක වැරදක් මොකක්කත්මනෑ බැගයක්ම ගරන්න බැයි. අත්තිකේ හි උපඥාතෝ මක් ගෝ කියලා බුදුුවනට කෙන යඩ ඕන නම් පාරතයන. මේ ඇයි මේ බැදිවල යන්නේ ය ඇස්තන්දර පෙනනම් අයන්ඩ පාරත්ති බේනම් කිම බැදිවලයන බැයි ජොිත්තිේන දැන්න දැන වැරදිරන්නේ. ඇන්න හොට ද ක ොතර ක් කටික් ගන්න ඒකට ග න ප්‍රශන. යක අබියෝකොලට ගිහිල්ලත් බුදුහමටගේ සාාසන ලස්සන සුරල් දාලා ගහන්න පුළුවන් තැන්තියෙන. වෙෙට්තු දලාක පන්න පුළුවන් තැන්තියන ඒ කර හැකි ස්ල්ලාම ැනගත්තුත් සක්න යනොට ලමට වෙනවා හැන්ද විනෝට මගේ හිතිකක් ඇවිශි ලතියන්නේ ඒෂ පුළලුවන් තර පැත්ත කරල නිකයිවා. එමනම සෙනගක්ක් නොට කතා කරන්න ගියත් කක්කමයි. කීියක් හරිදලා මගේ කැවුත් හරි කාලා හිටබ අනි කතානොකර හිටබා නැත මාව අම්බෙන් නැතුව ටා. මගේ මේ අතේතුරින් හිට කෝවිල්ොට මොක ද කියන්න ීටත් දෙයක්ක් ඇතින් හිටිය වන පස්සනේ. කීදන දික් අසා දුනාත් කෝවි නිසා. කීදන තීතිීන්න සක මගේ ඇලි ගලිවාසය අම්බෙත්නෑ. ඊට වැඩිෝයි කෝවි ඉතියෙන නිසා මේ මනුස්්‍යයාගෙන සතාට විතරයි දැන ගැනින් බේරෙන්න්න පුළුවන්නේ එකසැරි නම් බෑ අන්නේක කරන මනුසේ ඇතින්ද බලන්න පුල කියනපුලා මූටනා නහායතියනයි කියලා. මට ඉවතියනවා කියල. ඇති මේ කෙනත් උත්තාහ කරන කෙනෙක් සන්තෝසයි අප අනවා ඉගයකට අතර වන කමටහන් වාර්තාව. ගෞරණීය ස්වාමීන් වහන්ස. මාකළ භාවනාවේ අධදැකීම් විස්තර කිරීමට පෙර මා ඔබතුමාගේ දෙපෑ නමට අවසර ඉල්ලා සිටිමි. පර්යංක භාවනාවේ යෙදීමට ප්‍රථම මනම සක්මන් භාවනාව යෙදනිින්. තුමා දුන් උපදෙස් පරදි ප්‍රථමයෙන් මම කය රජුව තබාගෙන ඒ අවස්ථාවේ සිටිම් හොතර සිද යෙදෙවවත් විනාඩි හතරක් පහක් පමණ යනවිට මෙහි භාවනාකන යෝගී සොහහිරියන්ගේ රූප වරින්වර් පෙනීම නිසා සහ නොයකුත් බාහිර ශබ්ද නිසා සිත ඉවතරගොස් ඇති බව ඇයටවුණි මේ නිසා මම හැකි ඉක්මනින් මගේ දෙපාවලට සිත යෙදෙවුවම. එවිට ස්ුවල්පෙවේලාවකින් මා දකුණුපාදය ලනු පදුරට තබන විට එහි ගොරෝසු භවය ම භාවේ මට දැනෙන්නට විය. දකුණු පාදේ විළුඹ කොටස ඔසවද්දී එම පාදේම මුල් කොටසේ ලනුපැදුර ගොරෝසු භාවයක් යන්තමින් දැනුනිි. දකුණු පාදේ මුළුමනින්ම ඔසවද්දී වම්පාදේ මුල මැද අග වශයෙන් ලනු පැදුරේ ගොරෝසු භාවය ඉතා හොඳින් දැනුණි. මේ අවිරින් වම්පාදේ මුළුමනින්ම ඔසවද්දී දකුණු පාදේද මුල්ල මැද අගවශයෙන්. ලනු පැදුරේ ගොරෝසු භාවේ දැනුණි ඉන් පසුව බාධාවකින් දොට්ටොරව මා හට පාද ඔසවනවා ගෙනයනවා තබනවා යන ක්‍රියාවලී අනුව පෑක පමණ කාලයක් සක්මන් භාවනාවී යෙදීමට හැකිවිනි. පරයංක භාවනාව. පරයංක භාවනාව සඳහා මම ඔබතුමාගේ උපදෙස් පරිදි කය සැහැල්ලු කරගෙන උඩු කය රුජුව තබාගන වාඩි විමි. නාසිකාග්‍රයට හිත යොදෝමින්. ආශවාස ප්‍රශ්වාස හුස්මරැල්ල අල්ලා ගැනීමට මහත් පරිස්්‍රමයක් දැරීමට සිද විය. බාහිර සිතිවිල් සමූහයක් සිතර එන්න පටන් ගත්තා මෙන්ම ටික වෙලාවකින් ශාරිික වේදනාවල්ද දැනෙන්නට විය. නමුත් ඔබතුමාගේ උපදෙස් අනුගමනය කරමින් සිතනවා සහ වේදනා ය යයි මෙෙහි කරමින් යම් තරමකට හෝ සහනයක් ලබා ගැනීමට මට හැකිවිය. නැවත නැවතත්. ආශවාස ප්‍රශ්වාසයට සිත යෙදවීමේදී, ආස්වාසයේ සිසිල් බවහා ප්‍රශ්වාසයේ උණුසුම්භාවේ මට විනාඩි විශ්සක පමණ කාලයක් අත් දැකිමින්. එහෙත් එම ක්‍රියාවලිය දිගටම් පවත්්‍යගනයාමට අපහසු විය. මා ඔබතුවාගෙන් ආයාචනය කර අයද සිටින්නේ මා කෙරෙහි අනුකම්පා කර මා අතින් සිදුවී ඇති අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට මට අවශ්‍ය උපදෙස් ලබාදෙනමෙන්. රු ිකව ඉල්ලා සිටමේ. ඔබවහන්සේ අප වෙනුවෙන් කරන මේ මහගු කැපකිරීම නිසා. ඔබතුමාට වවේදීම නිවන් අවබෝධ කරගැනීමට මෙම කුසල්කාර්මය පාර්මිතාවක්ම වේවායයිද පතමින්. ඔ මේ විදිටම ජිගට කරගනයන්න පුළුවන් දිනු. අල්ජහාය කමටන් සුද්ද කිරීමක් ෝ එකතු කරන්න දෙයක් නෑ මේ කරගන්න බැරි නංවි තරක් අපි සාහකච්චා කරල බලමු. ඒම කරපු වැැඩ පිළිීම දිගට කරනකොට ඒක තුලම පරිචියක් ඒ තුළම අදැකීමක්. ඒක තුළම ගැම්මක් ඒක තුළම තවරණයක් තුරණයක් එන්න වටන්ගල්. ම මේක දිගට කරනට බැනවි තරක් අපි පුල්ලුවන් ක්‍රමයකට අර සවදීලමක යන්්ඩරින්. ඒක මයි කරන්න තියෙන්නේ නැවතන ඇතත් මේකම කරන්න කිින්ක තමයි කමටහනක අන්ඩවෙෙන. පස්වන කමටහන් වාර්තාව. ගෞරනී ස්වාමින් වහන්ස පර්යංක භාවනාව. ආනාපාන සති භාවනාව කිරීමට සැකසී. සිත ඒකාත්මක කරීමමත් සමගම ප්‍රීතිමත් ස්වභාවයක් ඇතිවී මද සිංහා තත්ත්වයක් සමග සිරුරටම සැහැල්ලු භාවයකට පැමිණෙන්. ආ ස්වාසයසා ප්‍රශ්වාසයට මේ අවස්ථාවේදීම නාසය මැදට දැනී යයි. වෙන් කිරීම මදහක් අපහසුය. ඒ සමගම සිතර ප්‍රධාන වශයෙන් දැනෙන්නේ දෙනෙත් ඉදිරියේ ඇති පැහැදිලි ස්භාවයකි. එහි සිත රඳවන කිසියම් නිමිටි සසාහගත බවක් නැත. අවශ්‍යය නම් සිතුවත් ආශවාස ප්‍රශ්වාශය නාශය මැද දැනෙන්නේ ඇතිල්ලී යන වායුරැල්ලක් මෙනි. තිශාව එතරම්ම පැහැදිලි නැට. මෙසේ ඇස ඉදිරියේ ඇති පැහැදිල ස්භාවේ දෙස ඇති තරම් වේලා බලා සිටී හැකර. ඇතැම් විට සිතුවිලි ඇවිත් යනු දැනී. සමහර වෙලාවට සිතුවිල්ල ඇවිත් එම සිතුවිල්ල එම සිතුවිල්ල මත ඒ අනුව තවත් සිතුවිලි කීපයක් ඇතිවන අවස්ථාවේදිම තේරුම් යයි. ආකාරයේ සිතුවිල්ලක් වුවත් ඒ සම්බන්ධව දිගින් දිගටම නොසිතේ. ඒම තත්ත්වය ගැන වැටීමක් ඇතිවේ. සිතිවිල්ල ඇතුළට නොගෙස් මතුවිටින් පමණක් සිතුවිල්ලක් ඇැයි තේරෙයි. සිතිවිල්ල අනුව එම අවස්ථාවේදීම සිරුරේ ඇතිවෙන සොම්නස් දුක් ස්භාවයන් හෝ ටැවීම් කඳුලයම් වැනි තත්ත්වයන් ඇති නොවේ. ඒම සිතුවිල්ලක් පමණක් සේ බොහෝ විට තේරෙයි. ැය භාගයක් විනාඩි හතළයක් පමණ මෙසේ සිටන විට දැන් ඇතියැයි සිතේ. තවත් එම තත්ත්වේම සිටි හැකිමුත් එම තත්වෙන් මිදීමට කැමති සිතක් තදටම ඇතිවී එයින් මිදෙයි. ඕනෑ අවස්ථාවක පරිංක භාවනාවේ යෙදුණු හෝ නොයදනු යමක් සඳහා එනම් වනක් හෝ ධර්මය සම්බන්ධ කල්පනාවක් ඇතු වූ විට සිත ඒකාත්මික වූ විට එම ප්‍රීතිය සැහැල්ලුව නැග යනු දෙනේ. භාවනා නොකරන අවස්ථාවලිදී ද නිවසේදී බොහෝ විටවාගේ සිතට එන සිතුවිල්ල වැටහේ. බොහෝ විට සිතුවිල්ල සභාවයයි සිතමි. එනම් දවේශසිතක් ද ඊර්ශාවක්ද ආසාාවක්ද යනුවෙන්. තද බලලෙස තරහා සිතක් ඇතිවූ අවස්ථාවලදී හේතුූ නිසා ඇතිවන බවත් ඇතිවූ සැනින් නැතිවන බවත් සිතුවෙමි. තරහා වැඩිකම නිසා එක්ක අවස්ථාවකදී ඇතිවූ පපුේ දැවන ගතිය ඉතා හිමින් අඩුවන හැිත දැක්කෙම. එම අවස්ථාවේදී කොතරම් සිතුුවත් දීෂ සිතුවිලි මා පැරදීමට මෙ නැගී එනු දුටුවමේ. ක්‍රමයෙන් තීවුරතාවේ අඩුවන හැටිද එම සිතුවීලිවල තීවුරතාවේ අඩුවී සෑහැන වෙලාවක් යනතෙක් තිබී පපුයේ දවන ගතය ඉතාහෙමින් අඩුවන දුටුවමින්. සක්මන් භාාවනා රජ ඇති ඇති ඔය විතරතමය කරන තරම විස්තරවාර්තාව කොඩක් ස්ත රහොඳයි නරකයි කියරමට කියන බෑ න සංිපත ලියන පුරතුුවේ. ඔය විජයට ගියාම විශාර තොරතුර තෝගයක් එනවා එතුවට අපි අර ඉදිරිපත් කිරීම සර කලා තොරතුරෝට සංශේපයක් සාරාශයක් යන පුර්ුවයෙන්න් සක්මන කිවත් ඔච්චරම මයි ඉනිසා සතුලක්නන් තියම් නැත්ත නෑ නට ඒක අප ඉදිරිගමනට එයන්ඩනම් මේක පොඩඩ පුංචි කරලා ඉදිරිය බලාණ්ඩුව එනිසා මේ විදදිහටම කරන්නඩ වාර්තා කරන්නේ පොඩ්ඩක් කෙටි කරලා වාර්තා කරණ්ිගන න්න අප යන ගාව ප්‍රශ්නයට. අය වන කමටයන් වාර්තාව ුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව. ලනු පැදුරේ සක්මන් කරන විට දෙපාවලට දැනෙන තද ගති හා සමෙන්ති පොලුවේ දැනෙන සියුම් හා සීතල ගටිය ඇති පටවිධාතුයේ ලක්ෂණත් ඇවිදීම නිසා ශරිරී ඇතිව උුසුම් ගතය නිසා තේජෝධාතුවයේ ලක්ෂණත් දහදිය වැගිරීම නිසා ආපෝධාතුයේ ලක්‍ෂණත් සුල්ලං හැමදී ගතර දැනෙන සිලස නිසා වායෝ ධාතුේ ලක්ෂණත් යන සතර මහා ධාතුයල් අක්ෂණ අත්වින් දෙමි. පාදයෙන් පාදයට මාරුවීමේදී ගත රිත්මයකට සෙලවෙන අයිුරු ශරිරේ බර පාදයෙන් පාදයට මාරුවන අයිුරුත් අත්වින් දෙමේ. විටක සිත ඉවතර ගිය විට එය ගැන දැනුවත් වී නැවත දෙපාවලට සිත යොමු කළමින්. විටක ඉබේ යන්නාක් මෙින් දැනනිි. අවසරයි ස්වාමින් වහන්ස වැරදි ඇතු පෙන්වා දෙනමෙන් දෙන ගමන් සක්මන් භාවනාව දියුණු කරගැනීමට උපතෙස් දෙනමෙන් දෙපානැමද ඉල්ලා සිටිමි. පරයංක භාවනාව. ආනාපාන සති භාවනාව කරගෙන යමි. පලමු පොලෝට තදවෙන පාදයක් හා පිටිපස ඇති තදගතයට අවධානය යොමු කළමින්. ගන්නා හුස්මට අනුව ශරීරයේ උස්පහත්වන බඩත් පපුුවත් නිදේක්ෂණයකොට ඉන් පසු ආනාපානය විස්පර්ශය වන නාසිකාග්‍රයේ මතට අවධානය යොමු කළමින්. ුම තුල් වවීමේදී ඇති උුණුසුමත් පිටවීමේදී ඇති දිගු බවත් හා සිසලතත් අත්විල්දමි. මෙසේ ටික වෙලාවකදී හුස්මේ දැනුම සියුම්විය. ටිකවෙලාවකදී කිසුවක් නොදැනීම නිසා නිකම් බලාගන සිටියමි. සිතිවිලි කිසිුවක් නොපැමිණේ. අවටින් ඉඳහිට ශබ්ද ඇසනත් ඒ ගැන හැඟුමක් ඇති නොවේ ගරු ස්වාමින් වහන්ස භාවනාව දියුණු කරගැනීමට උපදෙස් දෙනමෙන් දෙපානමද ඉල්ලමි. ඔබවහන්සේ කරග යන සාසනී කටයුතු තවදුරටත් කරගනයාමට හිදුක් නීරෝගි භාවය ලැබේවා ප්‍රාථනා කරන්නේ. මේවිදෙට හතර මහා දහතුන් ප පටවී කිය කැන්න පොලොව ආපෝ කියල කැන්නේ වතුර ඒවගේ තමයි බාගේ භාතාව ඉැෙන ගන්නත් තෝකදන වේ ඇත්තටම තව ගැඹුරට යනකොට විටඩ වෙනස් නිදර්ශන උපමා රූපකමාර්ගයෝක තේරෙන පටන්ගන්න. නිසා ඒකට යන්න ප්‍රවිශ්ටය තමයිවැදීලති. එනිසා තවදුරටත් මේකමනෙේ හරික තව මේක බලකොට බලන්නකොට එ ගති භාව ස්වභාව විතරයිතුරුවයි පයපොලවිති තද ගතය තද සෝභාවය සද භාවේ විතර ඇොළො වෙනෙවයි. අන්න විජෙත දැක්කැනීමට නැවතන ඇතත් ඒ දහතුගුණ අනායශයෙන් ඉරිපත්ෙන්ඩෙ ඩාරමය ඉදියට බාවනා කරම් එච්චර. අතිගෞහත්වන කමටහන් වාර්තාව. අති ගෞරනී ස්වාමීන් වහන්ස පාර්යංක භාවනාව. උස්මවාර දෙක තුනක් ගන්නා විටදීම කයයිතා සියුම්ම දෙපසට චල්නයවීම අරබයි. උස්ම රැසල්ල දෙසබලා සිටිමි. සිතිවිලි ඇවිත්‍යයි. ශබ්ද ඇසී නැසී යයි වේදනා ඇතිවී නැතිවී යයි. උස්ම දෙස බලා සිටිමි. ප්‍රශ්වාසය වම් නාස්පුඩුවී දැනීම ආස්වාස රැල්ලට වඩා අඩුයි. ටික වේලාවකදී හුස්මරෙල්ල කෙටිවේ. අය සෙලිවීම දිගටම පවතිී උස්මරල්ල නොදැනී අයි. අවධානයේ කය සෙලවීම දෙසට යොමුුවේ. වරින්වර ශබ්ද ඇසේ. ඉතා ඇති නැසෙන්න්නක් මෙන් එසේ. කය විධ හැඩතල මවමින් දෙපයට දෙපසට ඉදිරියට පිටුපසට සික්ෂක් ලෙසට හිස වනමින් චලනය වේ. එ දෙෙස බලා සිටිමි. ඊයේ දවල් පාර්යංකයේදී මෙසේ සිදුවී නලල්ට ඉහලින් අවකාශය කහපාට ආලෝකයක් වහන් ඇතුල හදක් පායා ඇති ලෙසට දිස්වී. ඒ එම දෙස බලාසිටි අතර කය සෙමින් රෞව්මට කැරකෙන්ඩ විය. ප්‍රාතීර් රාත්‍රී පර්යන්කයේදී වම් මැසට උඩින් ඉහලාවකාශයේ කෝන් එකක ඇඩ ආකාරයට සුදු ආලෝකයක් දිස්වී ඒ මත සිත රදවා බලා සිටීම. කය සියුම්ම රෞව්මට කැරකැවයි. දහවල් පර්යන්කේදී කය පහල්ලට නැවී ගියා. අවස පර්යන්කේදී රෞව්මට කැරකී වර එතල දක්ෂිනා වර්තව කරැකී. හිස බෙල්ලෙන් පිටිපස්සට කඩා වැටනින්. කද රජුව තිබුණි. ්‍රාත්‍රීයේද හිස විිවට නැවරුී වරහඟතුි ඉදියට නැවී චලනය නැවතී තිබුණි. එ දෙෙස බලා සිටයම. නැවත සියුම්ම දෙපසර චල්නය ආරම්භ වී හිස සෙමින් එසවැඩ පටන් ගත්තා.කායට ලොකු හුස්මක් කාවා.කාය නැවත ගොරෝසුවට දැනනාා. කෙළෙ ගිලුනාා ඇස් සැරිය සහර අවස්ථාවල්දී හුස්මන දැනී කයේ සෙලවීම දෙස බලා සිටිනවිට ැවත හුස්ම බැලීමට සිතේ එවිට ආයාසයෙන් හුස්ම ගැනීමක් වේ හුස්මවාර දෙකකින් පමණ නැවත කයේ සිලිවීම බැලේ. ශබ්ද ඇසී අයි වරගතුළෙ ලාවට වගේ වේදනා නොදැන්න තරමයි වහතුල දැනුනාත් ඉක්මනින් නැතිවේ. ස්වාමීන් වහන්සේ කයදේශ බලා සිටනවිට උස්ම බැලීම ගැන මාව නිවැරදි කරුණු මැනවි මගේ සියලු දෝෂවලට සමාාවී මට ඉදිරියට යාමට උපදෙස් දෙනු මැනවි. මන් බාවනාව ත් ඇති ඔකටක වත් ම තන දක්නත් තරුම් ගන ටට රූපයයක් දැක්කත් කාපට දැකත් කෝර්න එකගේ දැක්කත් සද්දැහුණනත් ඒතරමද හුස්මබලන්ට තරම් පණිවිටේ ගත්තන. ඒනම් ඉතින් ගොඩ නැමේක දැක කාටලක් මේ දක් ඔලු ටින් මේ දැක හට ටින් ක ඒ විතරබල ටි ොත් ති න්නත් තර තමයි. ලෝක දැක්කත් නන්න තාරයි යඳකාර දැක්ත් නන්නතාරයි. ඒ පේන ඕනෙම දෙයක් ේතිම උස්ම ගන්නවා. ඒදග ඉන්න කියන හිතගන්න පුලන්මත් යන ඒකයි බුදවාහමටකින පනවිඩි අන්න ඒකට උත්තා කරල නෑ. එකක් තැනකර රක් කියන හෙම කරටට හයිය හුස්මක්කා වයිය. ඉ අහම්බෙන්ගේ වාර්තාාවවෙලාය කොයියක් රද්දිත් ශක්ති ප්‍රමාණය කොච්චර හොඳ දෙයක් දැක් නරක දෙයක් දැකක් මේතම පටගන්නකොට තිබුණු මූල කරමත්තාන සම්බන්ධතාාව ඒකට තියෙන පකන වැල කඩාගඩි. එතකට අපිට චේන පටන්ගට කරන සතිය. දහගගේීරන වෙනෑටි මේක විස්තර හොඳයි නොතර අර කාරණාව තමයි මතක් කරන තිේනෙ අප යනවා ඒගාව වාර්තාාවට අවසරයි ගෞරණී ස්වාමින් වහන්ස. එදිනිදා ජීවිතයේදී ක්‍රියාවක් වූ යමක් දියන විට වර්තමාන මොහොතර සිත යොදවා සිදුවනදේ විමසා බැලිම්. පළමෝ ලියන්නට ඕනෑ බවට සිතක් පහලවිය. ඊළඟට ඉල්ලියනවා යන සිත පහලවී ඒ අනුව පනගැවෙන ඇගි තුටු හ පැෑන් තුට අනුව. එකනකට සම්බන්ධ වූ තිත්‍රාශයක් සමඟ සෑදුුණු කුඩා ඉරික කඇවිලි එකතුයි පැෑන්ටුඩු සමඟ ඉදිට ඇදී ගණ සිත්්තට අනුව අගු අකුරු නිර්මාණය වන අකාරේ දුටවා. එසේ සෑදුනු අකුරු එකතු වී වචනද වචන එකතු වී වාක්්‍යෙද ඒවා සියල්ල එකතුී කොළේ මත සංකල්පමීය අදහසද්ද ගොඩනැගුණා. මෙම ලිවීමේ ක්‍රියාවේදී. මොහොතක් පාසා අලු සිත් හටගෙන නිරද වූ අතර. ඒට අනුරූපිව ඇඟිලි තුඩු ආස්සිත කායික ක්‍රියා හටගානමින් සිතසාමගම නිරුද්ධ වී අනාකාරය නිරන්තරයෙන් දකින ලදී. මෙම ක්‍රියාව දෙෙස සතිමත්ව බලා සිටින විට මෙම ක්‍රියාව තුළ සිත කියනවා කය කරනවා. ලියනදේ දකිමින් එසිත ඒ පිටිපසින් ගමන් කරනවා. ආදී ලෙසර සිදුවන නාමේ නිසා රූපය නිසා නාමේ සෑදන. නාම නිසා රූප රූපය නිසා නාමේ සෑදෙන ක්‍රියාවක් මූලික වශයෙන් දකිනවා. මිසක මේ තුළ කෙරෙන කෙනෙ හෝ සත්ව පුද්ගල බවක් හම නොන බව දුටුව. මෙසේ උපදින සිත්හ එයට අනෝ ැඩ කුඩා කායික ක්‍රියා රාශිියක් සිදුවන සංකීර්ණ ක්‍රියාවලිය වූ ලිවීම එකක් ලෙස සලකා ගන සංඥාවෙන් ගැනියීම වැරදි බවද දුටුව. තවද අපට කයක් හමුවන්නේ කායික ස්පර්ශයක් ඇතිවිට පමණ. එසේම ස්පර්ශය කමුවන්නේ කයක් ඇතිවිට පමණි. එසේ මේ දෙක එකනෙකට ප්‍රත්්‍යයව හටගන්නා ආකාරය හා, මේ දෙක ඇති තැනක එම ප්‍රත්‍ය වී දැනීමේ සිත වූ කාය විඤ්ඥාණය හටගන්නා ආකාරේද මෙනේ වුුණ. මේ අනුව මේ පෑනෙන් එකක් නැතිව අනික් දෙක නොහට ගන්න ආතර මේ පැෑනම එකිනෙකට ප්‍රත්්‍යය වී හටගත් අවස්ථාවන ඒකක ආයුකාලය නිමා වනවිට අනික් දෙක නිරුද්ධ වී යන මේවා අවි නිශ්චිත අ නිත්‍ය ස්භාවයක්ම ප්‍රකට වන කරන ධර්මතා ලෙස මෙනෙේ වනාා. මෙසේ කායික ඉස්පාර්ශය කායවිඤ්ඥානය සිත ඒතු ඇතිවිට හටගන්න හේතු නැතිවී යන්නවිට නිරුදවී යන පටිචච සමුපපන්න සංකත දුක්ක ලක්ෂණයන්ගෙන් සමාන්විත බවද මෙනෙහි වෙනවා. මෙසේ ලිවීමේ ක්‍රියාව දෙෙස නිශ්ච අබ්දව වරහ ඇතුළි සිතේ ඇතුළේ කතාවලින් මිදී. මෙසේ මෙෙන් වරහඇත්‍රරි සංසුන්වී සතිමත්ව බලා සිටීම තුළ නොුවනැද මුසූ පිරිසිදු විපාක සිද්ධ අනිත්‍ය වූ ධාතුහා ආයතනද අනිත්‍ය වූ පංචස්කන්ද ක්‍රියාවල ආදී ධර්මය විවර්ශිනය කරන්න ලෝකෝත්‍ර මාර්ගයේ දිසාවට සතිය විසින් අපව ගෙන යන ආකාරය දකිනවා. මෙසේ මාහාට සතිබාත් පව දියුන් තිවුණු කරගවිමසීමට සතිපාසැල් වැඩසටන බොහෝසේ උපකාරි විය. එම සතිපාසල නිර්වාාතරූ ඔබවහන්සේට පාද නමස්කාර කරන අතර මගේ හද පිරි කෘත්වේදී භාවයමයින් පිළි නමින්. බවහන්සේට දීර්ගවායි වේවායි පාථනා කරමි ෙරුවන් සරන්නයි. මේ කට නන්නවෙේ සතිය කියන්නේ ඇයි ඔ කොද පට පටල පෝට පටලග නොය ොෝදෝ ලා කටපාඩන් කර වැටිකක්ම ලියනෙත්ක එක හුස්මක් ගැනලිය අට දන්න. එක පියෝරක්තිීන් හැටලියන්ට දන්නේ. මේ විතාල විත රැක යගනක මගේකටත් තේත්තු කරන්ඩාදන උවහන්සේගේ නොත්‍රෘත්තේ නිර්මාතෘත්තට බෝ පින්දිි දෙනයි. අන ඔය පත්ත පැත්තක ද කකුලිවිම තිරන ුණ දැනක කල්ල අන්නකෝ. හස්මක් ගන්නට මන දැනිකෙල් ලියු ලියනකොඩත් අථානය කත්තය එක කන හරි තමයි. නමුොත් ඒගේ රේකය ක්‍රමයකටකුරෝල නෙවෙයි අවබෞදේසිද්ධ වෙන්නේ පටිච්ච සම්පන්ණ ක්‍රමේයට. මේති එන්නේ මේ කොත්්දෝ ඉගනගත්ත පොතක් වමාරණක. මේ කොල්ල හකදාන ොදැනෑ ගට ස්තතුති කරන්න න නම නොලි එකකට නම ලව නමකෙල බයි ද න සට නිකන් හිතන මේ තරහක් තිෙන කරනා කරල මේ තමන් කරනදේ මොකක්ද කියනක බලවා මිශක්කා. ඒ කායවිඤ්ඥානයයි කායයයි අනම්මන විතර කතාගනගේ මට හිතම මට උගන්නට හදනතික ඒම නම් අමාරුවය හොද අප හම්මත් උත්තා කරව ගන්න හරි කියන අප ගුරුවරුත් තුත්තා කරා අදන්ඩවෑ? ඒ ගොරුුවට නි මන්ගේ වැඩ බලාගන්න හස්මගන්නට මුොදවෙනි කෙලක කිය එමන මේ කුල විමතිනට පයිවදදි ැක කියන්නක මේ රම්මන නැතු. එහිජප ජතිපාදල කරග න්න තමඟ වැඩ පලාලගන්නඩ අපි යනවා ඒගාව ප්‍රශ්නය නමවන කමටහන් වාර්තාව. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව. පාදය ඔසවා තබන අවස්ථාවේදී ඔස වනවා ඔස වනවා ලෙසත් නැවත විළිඹ පොළො මත තබන අවස්ථාවේදී. තබන තබනවා ලෙසත් සිතමින් සක්මන් කළෙමින්. පාදය ඔස වන ත බිව තබන විට ශරිරය ඉදිරියට තල්ලුවන ආකාරය, චරිරය බර පාද දෙකට හා පාදේ විධ සන්දිවලට මාරුවන ආකාරය නිරීක්ෂණය විය. පාදය හා පොලො අතර ස්පර්ශය මෙනෙ කිරීමේ දී. යටි පතුළහා ලනුපදුර ගෙවුන් ස්ථානවල ඇති සුමට ස්පාර්ශයත්. නොගෙවනි ස්ථානවල ඇති රලු ස්පාර්ශයත් නිරීක්ෂණය විය. වැලි මළුව මත සක්මනෙදී පාදය මහපොලෝ මත තබන විට මීට පෙර ගම්ය නොව ආකාරයට පටවිධාතුව පටවිධාතුව සමග ගට්ටනය වන ආකාරයත් ඒ අතරවාරයේදී වායිධාතුව වරාඇතල සිල් සුලන්ධාරාව පැමිණ පටවිධාතුව සමඟ ගට්ටනය වනයිරුත් නිරීක්ෂණය විය. දැඩිහිරු ර්මියය තේජෝධාතුව ලෙස ැමින ශරීරයට වර්ාඇතුලි පට උදාාතුවට පීඩා කරන බවක් ලෙස දැනුණේ. පරයංක භාවනාව. ආශවාස ප්‍රශ්වාස ක්‍රියාවලිය හොඳින්ම වැටයනයේ ප්‍රශ්වාස වාතය නාස් පුඩුවේ වැදී සිසිල් බවක් ගෙන එන විටය. දකුණු නාස් පුඩුවෙන් ඇතුළවන ආශවාසවාතය දකුණු නාස් පුඩුවෙන්ම පිටවේ. වම් නාස් පුඩුවෙන් ඇතුළු වී වමෙන්ම පිටවන වායුධාරාව දැ නොදැෙන තරමට සියුම්බිය ආස්වාස වාර දහයක් පමණවනවිට දකුණු නාස්පුඩුවෙන් ඇතුළුවන වායුධාරාව සියුම්වීමට පටන් ගනිී. ආස්වාසවාර විෂිපාක්තියක් පමණවනතෙක් සතිය නොකැඩී පවත්වා ගත හැක. ඉන් පසු අතීත අනාගත සිතුවිලි පැමිණ භාවනාව ගිලිහිී යයි. ශරිරයේ වේදනාවන් සන්දිවේදනාවන් ඇතත් ඒවාට වඩා නොකියා නොදැනී පැමිණෙන්න්න වූ අතීත අනාගත සිතුවිලි භාවනාවට බාධ පවනුවයි. ළමාවීයේ පාසල් වයේ පටන්ම සිල් තධින් නාරක්‍ෂා කරනමුත් සිතුවිලි පාලනය අතින් තවම අපේක්ෂා කරන තත්වරු පැමිණ නැත. වර එතුළේ භාවනාවට අදාළ නොවෙන නමුත් ක්ෂණිකකේන්තිය පැමිණීමෙන් එය වෙනත් කෙනෙකුට හානි නොකළද මාහටම සිත අපි සිදුවීමෙන් හානි ගෙනදේ. ස්වාමීන් වහන්ස අනුකම්පා කර සුදුසු උපදෙස් ලබා දෙන සේක්වා. ස්වාමීන් වහන්සේට ප්‍රාථනය බෝධියෙන් නිර්වාණ සුවේ සාක්ෂත්වය. යම්බෙලාක භාවනාව නිසා අරුණ හිට පැත්තිව නිසා ඊචිත් තක්ෂණය පව් අකුසල් වෙන්නඇත්තන් අර පරණතිව අංගුසල් ගොජයේ එලියට එෙන්න පටන්ගයි. එක පේන මේ භාවනාවට කරදරයක්වායි. න අපි හැබිලා මේකට දමමන්න ඉන්නේ දානක නතරපු ගාාවන් හිතේ තිෙන එලියටේෙන එකකළො කූ සුවසේවා. නැතිවුණනොත් අපේ හැමම්ධන්තාර කුණුන් පෞ්ටික ලබනාතුනත් ගැීමවා. වරිමට එලියටන ඔ ගාක් කලාට එලියටෙන්නේ වේදනා මාර්ගෙන් මේ කෙනා ගෙන්නේ හිටිවිලි මාර්ගය එහිචිල්ලට එට දෙන්න.ඒගැන මේවෙලා එන් පිරිසිදවෙ ලායිතිනෙ අ මේ වෙලා පව් කරෙන්නේ අ පරණ පව් එලියටරු. ඉති ඒ සැරවටිකක්කලිය යන්නගේ පුරුව ඇද ගන්නගේ නයි වික්කල රජ්ද වගේ වෙ. ඒ හොඳවට බන මේ භානනාාව ලබෙන අත්ේක ආනිංශ්‍යත්තමයි අර හිතට හිරවෙලා තිබුන්දවල් ල්ියටේරු. එක කැතැසිස් කියලක න ඉංග්‍රීසියෙන් සිංගලෙන්කින විරේෂණය කරනවා කිය. ඒ විරේචණය කව දාකවත් පැති වෙන්නේ. බහනාද වෙන ඇතවරත් අපි ඒකටක් මැතිවන බලන්නක හිතට කිසි අදානැේවල් යදර ගැලපෙන් ැ දේල් සිද් වෙනවා කිය. එකට එන්ද දෙන්න පුළුවන්න මේවලාකදල් සිද්ධ වෙන්නෙත් නෑ. නගු සල් සිදධ වෙනවා ඒක පිළිබඳ හිත්තවන අපිකුත් නෑ. ඒක විශෝල සූර වීර දිහිරකමාක් නිසාා එනද ආපුදාවයි ඒකට මනපමනාපාල කරගන්නඇතු යන්න්න හිත් පාල වේවා කියලා පයනෝ ග. ද හවන කමටහන් වාර්තාව. ගෞරනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පරයංක භාවනාව. උදරය හා පපු ප්‍රදේශය පිම්බෙන විට ආශවාසයත් හැකි එන විට ප්‍රශ්වාසයයක්ත් හඳනාගතිමි. ස්්වාසයත් ප්‍රශ්වාසය අතර කුඩා කාලය තුළ සිත විසිරී යන අතර එම සිතුවිලි යම් යම් ප්‍රමාණවලින් පෝෂණය කරන බව දැනේ. නමුත් එසේ පෝෂණයරන බව දැනගන්නා විට යම් කාලයක් ගතවේ. එම කාලයද එකිනෙකට වෙනස්වේ. එසේ දැනගත් විගස නැවත මූල කර්මාස්ථානයට පැමිණේ. උදෑසෙන පරිණයංක භාවනාව සිදුකරද්දී පිටකොන්දේ වේදනාව දැනෙන්ට පටන් ගත්තද වෙනදා මෙන් එය බාධකයක් නොකර එය පිළිගෙන එය දෙස බලාසිටිය. එවිට ටික විලාවකින් එය නැතිව ගිය. බදුමයක් හා සතුටක් දැනුනා. සක්මන් භාවනාව. පාද චලනය සහ පයට දැනෙදේ පිළිබඳ අවධාන යොමුකරමින් සක්මනෙහි යෙදනා. පර්යන්කයේදී මෙන්ම නමුත් එයට වඩා වැඩි වාරගාන්නක් හිත පිට යන බව තේරුණා. එමෙන්ම ඒ තේරුණු විගසට නැවත සක්මනට අවධානී යද යෙදේ. ද උදේසන ඉහළ සක්මන් මලුවට ගොස් නැවතත් පහලට එද්දී සතිමත්ව පැමිණිය. යම් අවස්ථාවලදී කෙටි කතා බහට යොම වනත් එය නතරූ විගස නිලායාසයෙන්ම සක්මනට හිත යොමෝනා. වෙනදා නම් සක්මන් භාවනාව නොකර අවස්ථාවල එසේ සිත යොමු කරන්නේ නැහැ බොහෝම සතුටයි ඔබහන්සේගේ අවවාදවලට පින් සිතුවේවා. අප හංඟක් හිත පිට යනවා සක්ම දි කියලා කියනවා හුඟක් පිටගගේ හිත අපව වනගත් වෙලා දය. හිට පිටයන වැඩිනම් ඒ න්න හැම වෙලාම අපව වෙනවා. ඒක විතරත් දැක්කන පටියන්ගෙට වැඩී දක්ම නෝදැයි. දැකල තියෙන හිත පිට යනවා කියෙනක විතර කියෙන් නක්්චාත පත් තර දැකල තියන්නේෙ පිටයන හැම වෙලාමආ අපව එෙනවා කියනක ්‍යායක් විදියට නයි විපස්සනක් කිතර මතකතියාගෙන එනේන වෙලාය බලන්ඩ විතකොට වැඩි කුසලයක් කුසලතාවයක් ඇති වෙනවා. සහිත පිට ඇනවා කියකෑන වැඩ අධිකුසලයක් කරගන තින අවස්ථාවක් ඥානවන්තයකට උත්තහ කල බලන්න. එකකොලස්වැනි කමටහන් භාර්තාව ගෞරණී ස්වාමින් වහන්සේ. උදෑසන සක්මන. පාදවල යටි පතුල විලු්ව පතුල මැදහා අගලෙස ලනු පැදිවිරේ ස්පාර්ශය හොඳින්ම දැනුණි. සිත විටින් විට පිටගියද නැවත පාද දුළ රඳවා ගැනීමට හැකිවිය. ම් පාද එක ලෙසද දකුණු පාදය දෙක ලෙසද ගෙල ටූ ලෙස මනසින් ගනිමින් සක්මන සිදු කෙළ. ඊඒ පැවති පාද වල පීඩා කරි වේදනාව අද නොතිබනේය පරයංක භාවනාව. පෙරදිනට වඩා සතිබත් බවවර්ධනය කරගත හැකිවිය. සතෙහි ප්‍රසන්න බවත් කයිහෙහි වේදනාවලින් තොර සහැල්ලු බවත් අත් විදිමින් නමුත් උගරයේ කසන ගතිය වර ඇතල සෙම නිසා විටින්නට බාදා පැමිණය. දරහි පම්බුල හැකුුණන බව අත්වින්දෙමි. ආහාර ගැනීම විසි දෙවතාවක් විකමින් ආහාර ගන්නා විට ඒ කිරි රස හොඳින් අත්වින් දෙෙමි. කෑම්මවල තදගතිය ඉන්දියාපවල කඩලවල තදගතිය ඉන්දියාපවල දියරු ගතිය කිරිබත්වල රස වෙනවෙනමද රස වින්දමි ස්වාමින් වහන්ස විකාල භෝජනයේදී ඇතිවන හානය පහදා දෙන්න. හැඟම හත්නප නිසාය කන්නසුමු නති දැන් කියනවා ළුවන්තරන් තනිවේල තුන්වේල දෙන්නන් කියල අගම එචත්තුමා කියය අම්ම දාත්ැගෙන දෙවේ ලක්නම් කෝමට දේඥං කියයා අපේ දායකොත් එම තනිවේලට පුරදුුණනානං ආනිසංස කියන්නේ නැතිකමට ඔන්ටම ආන උන්තමදී බුදුරජාන්සේ අවට ගයාාට කියල නෑම කොරුණනයින බව දැන්න ගැනම කියපු බනපදයක් කිය යිතාාන හැදවට නොකයි දොලස්සන කමටහන් ්‍යර්තාව ආනාපාන සති භාවනාව. උදඇසන පහට පමණ හොඳින් භාවනා කරමිණ සිතා වාඩියෝනෙමේ. ඉන්ඳගන සිටින ඉරි අව්ව හිසේ සිට පාදාන්තේ දක්වා සිතින් බලාගෙන ගේමි. පසුව හුස්ම ඉහල පහල යන ආකාරය බැලුවමි. හුස්මවාර දහයක් පහලොකට පසු නොයෙක් අරමුණු කරා සිත දුවයන්නට විය. පසුව එක පහ දක්වා ගණන් කරමින් ආනාපානය සිදු කෙළෙමි. ගණන් කරත්න අතරතුදී සිත එහෙමේ යන බව තෙරුුණි. තේරුණි තෙරුවන් සරණයි. හිට පිට යන්නේට හිත විලියම් ප්‍රධාන හේතුව ගනම් කිරීම තමයි ගොඩක් ලාවට සම්මතානු කූලු පිළිගන්න. තුට පිට කියන්න පුළුවන් මෙ මේ ගාන එනකොට හිට පිටියනවා. ඇ දැනගන්න පුළුවන් අට ගන කර හි පිටයන පහට කන කරන්න හි පිටිය හ ගන් කරන්න හිට පිටියනාවක හැමදන ව අන්න එතකොට අල්ලන්න පුළුවන් කොච්චර හිත අල්ල ලතියන කොචර පිටියාවගේ. එතකොට අපිට දැනගන්න පුළුවන් අට ගම් කරනට හිත පිටයනවා හතේද දනගන්න පුුවන් දෙැම්මයා බලාග ඉන්නන්නේ එලිත්තිඉන්න බලලාවාගේ කිය. අන්නේ දැනීම තයි අපි මෙතෙක්කල් සංසාරෙන් නොලබපු දැනීම. පොඩ්ඩකින් අනතුරට පත්ෙන්ට මුොහමොතකට ඉසල දන්නවාවන ඒ අනතුරක්නේ. ඇති ඒකට හරියටත් ගණංක්‍රමයකට ප්‍රමාණකරණයක් කරලා පූර්නිමිත්තක් පූර්ුවකරණයක් ගනන් කිරිමාටා කර දෙේ. කාල ඉතාම තුනි කොටස්සල කඩාන ියහම පේනවා යඩ ඉස්සල්ල පොඩි සංඥාවක් ක ෙනවාිද. ඕනම දැක් කරන්න ඉස්සල්ලා. එක නැකැත් බැරිීලක් තෙලිපතික් සිිස්ටම එකන්න එක හිට හැටි අන්නන්නේ කල්ලන්න පුළලාන්ග වෙන්න වැරද්ද ප්‍රමාණ කිරුවත් එකතම ගණන් කිරීම කේට කියන්නේ. ඉතින් ගන ඕක හොඳ උත්සාහයක් එකේසිට අට දක්වා. සිට අරදක්ව බාධාව කින්තරෝ ගනන් කරන පුළුවන්න්න චක්‍ර දෙක යනකොට හිස දැන්පත් එන්න පටන් ගන්නවා කියලා පවක්සයිඩු කියෝ. කුත්තහ කල බල සක්මන් භාවනවත්ී නොය සක්මන් භාවනාව. පාලමහ සක්මන කෙලවරේ සිට ග ප්‍රක්මණ කෙලවරේ සිටගෙන මා සිටින ඉරියව්ව දෙෙස සිතින් බල අගන ගමි. ඊ ළඟට පාදගෙන එනවා තබනවා යන බව දැන ගැනිමින් පාද තැබවි. ඒ අතර අවට චබ්ද හොඳින් නිසුනි වේලාවකින් මට දැනුනේ ලනු පැදරේ අන්න දිගේ තමන පාදයට දැඩි ගොරෝසු බවකි. ලනු පැදුර මැදදිගේ තබන පාදට ගොරෝස බව අඩුවෙන් දැනන. ඔබවහන්සේට තෙරුවන් සරණයි ඒ දිගට එවිදියට කරගෙනයන්ට ගක්කලාට ගොරෝසු දෙවල් අත්දක්කි නෝට හිතපිටියන අඩු. ඉඳගෙන ඇත්තිකවාහගින් නටම යන්නේ. නතික වාසියට අරගත්තාම තක්මුණ පදියන්කටත් පරිියන්ගේ සක්මටත් අන්‍යෝ්‍ය වශයෙන් උදව්කරන මේ ප්‍රශ්න්හස. සර ගෞරනී ස්වාමීන් වහන්ස පර්ියංක භාවනාව. සතිමත්ව හුස්මරැල්ල ඇදෙන ආකාරේ බලා සිටියා. ෂනයකින් සිතේ විමසීමට මාරුවෙනවා. එවිට කය සැහැල් වී සංවේදනා ගැන දැනුවත් වේ. මාරයා සංග පොරපාධනවාසේ මතුවන සිතුවිලි බලා සිටිය. මුළු වේලාව තුළම කාලයක් මොහොතක් පැනවිය නොහැකි අදමේ මතුවන දෑ ගෙවී යනවා. ක්‍රමයයින් ගැම්රු ස්භාවයට යන බව දැනුා. මොනවා උුනත් බලා සිටිනවා හැර කළ යුතුකමක් නැත. මෙවැනි අවස්ථාවක ඒ වෙන ස්භාවේ වෙනස් අවස්ථාවලට නිර්ේශ්චණය කළ හැකිය. පින් සුද්දු වේවා නිවනින් සෙනසේවා. ඒ බැලීම කරන ගමම තමන්ද්‍යයක් බල පුලනි මනුස්්‍යට විත්‍රම. ඒක නොකරන හැම වෙලාම අපි අමනුස්යෝ. ඒක නොකරන හැම් වෙලා අපි තිරිසන්නු. ඒක නොකරන හැම්වෙලාම අපි උරගියෝ. එයිංසාාපිට උරගවෙන්නක් පුළුවන් නාගේෝ මකයෝන්න පුළුව නඇතම් මනුසෙක් විරමිරනද බලන්න උල ඉතියාමකූත්වෝ. ඒකට රනතින සියලු ආරස්සාාව සියලු ඉදිරිකටේතු කොම සිද්ධ වෙන. අයිතවත් තමයි ොේේ සබ සිද්ධි පිින්ස පාච්ච නියක ඒක ඇත්තම ස්තුති කරන්න වට වැඩත්තම ඇිකරග නයන් දිකට. න ගෞරනය ස්වාමීින් වහන්ස. උදේ කාලයේදී එලෙම්බි විවේකයේදී පර්්‍යයංක භාවනාවේ යෙදනාා. තරමක වේලාවකින් අනතුරුව කයද සිතද නිහඩ වනාා. නිහඩව තිබූ කය දෙෙස සිත යොමා සිදියදී. සිත සුපපුරුදු ලෙසින් හිස් අවකාසේ වෙත යොම වුණා. ඉස් අවකාශේ දෙස බලා සිටිය. අරමුණුවලින් බාධාවක් තිබුණේ නැහැ. සිතට සැහැල්ලුවක්ද දැනුනාා. තරමක් වේලාවක් ගතවෙද්දී මේ අවකාශේ ඇතට විහිදී කියිය. ඒ අතර තරමක් විශාල සිදුරක් වරහ ඇතුළ ආවාටයක් වැනි යම. සෑදී අවකාශයේ ඇති ආලෝකයේ දහරා වශයෙන් ය කරා අදී යන්නට වුණා. ටික වෙලාවකින් ඒද නැතිවගිය. ඒ අවකාශය එලෙසම් පැවතුනා. ඒ සමගම පාර්යන්කෙන් මිදුනා. පෑ දෙකකට ආසන්න කාලයා ගත වී තිබුණ. කමටහන් පිසුඳුකිීරීමේ වේලාව නිසා එයට දෙසවන යොමු කළ. දවසේ හැම ක්‍රියාවක් තුළම සතිබාත් බව රැක ගැනීමට වෙරදරනවා. සිටේ කැලිබිලි ස්භාවේ දැන් මැගේ මගහැරී ඇති බව පැහැදදිලි. නිහට බබන් පිතුරුදීමට ඇති මනාපයද වැඩි. මේය තවදුරරත් කරගෙන යාම සඳහා ඔබවහන්සේගේ රුණනික උපදෙස් ලබාන සෙක්වා. ඔබ වහන්සේට නීරෝගිසුවේ නිවනේ සැනසීමබද ලැබේවා. සැමට තේරුවන් සරණයි. ඔ විටයට හිත ක ලස්වනයකට අරබුණ නැතිකට කැමැත්තකුත් ට වික්ෂිප්ත භහාවයට අරබුණු එනේකට අකමැත්තකුත් තියෙන චරිතයක්ම. තිවට අපි අරූප පත්තර කැමැතිි චරිත රූපේට වෛර කරනු. රූපේට කැමැතිෙක්කන අරුපෙට වයිර කරන. ඔය දෙකම කක්කා. ඒහට දනගන්න ම කැමති විවකට මකැ හිස්තනට ම කමති නිසද්ද බහ මෙ හිතේ තැන්පත්කමට කියන ෙනා නොකිය කියනවා අරමුණෝට කැමැති නෑ මම පිරිච්චිපත්තයට තියනදවල්ලෝට කැමැතිනෑ අවිවේක හිතර කැමටිනෑ කිය. ජසා ඔන්නනෝ එත් දෙක තඩමාර්ුවෙන තැනදි දරට බලන්න අපි අපයට ගෙනන්නේ රුචියරර්ජුකම් මිසක්කා හිස්තැනවත් අරුණුවත්නේ. ඒට හරි රුචිොහිකට අරුචීන අපි කොක්කේ දමයි මාරගේ පෝරගය තමයි ඉන්නේ දැම් බලන්න මේවට එකනකට අපි රුචරචි කම්මත්ව ට බොහම සියුම බලඩොත් පිකෙනවට බලඩ පුලුව හම ියේන තමන්ගේ සත්යම් බලන්න පුළන් මේක කාටත් කියල දෙන්නනම් අමාල් නත් අප කන්හාාර කොක්කේ පෝරගය අහුවන්නේ මනාප මනාප දෙකන සාහ කියල හිතාගම ආහුදයි. වා හග දන්න මේලායි. කමන මනිනාද තින උනන්දුවටඇයි සුබදධගතින නන්දුවට මෙන්න ආචාර තෙරුවන් සරණයි. අති ගෞරණීය ලොක ස්වාමීින් වහන්ස. නිස්සරණ වනේ දි දහයක වැඩිමුළු තුනකට සහභාගි වී ඉන් පසු ඔබවහන්සේගේ ධර්මදේශනා සහ සාකච්ඡාCDඩ තැටි මගින් ශ්‍රවණය කරමින් සක්මන් කරමින් සතිමත් බව ප්‍රගුණ කරන යෝගා වචරයෙක්ම. ඉදස් සි දෙකයි හතරයි විසිහතර පර්ාක භාවනාවේ යදී සිටියදී අලුත්ම අත්දැකීමක් ලැබුණ. ඉන්න ඉරි අව්වදෙස බලනවත් සමගම ඉහලට ඇදන වේග සුළු වෙලාවක් දැනනිි. මද වෙලාවකින් වේග සංසිදී නැවත ඉහලට ඇදනාා. කිහිප වතාවක් මෙසේ සිදුවිය. එක් වරම දෙපා දිග හැරුණේය. නැවත වේග කකුල් දෙක සිටම ඉහලට ඇදී සිරසෙන් පිටවිය. එක් වරම දකුණු කකුලේ දනහිසට පහලින්. අධික වේදනාවක් දැනුණි. ඉන් පසු අත් දෙක ධනිහිස් දෙකට ගියේය. දකුණු කකුල වේදනාවත් සමඟ හිරවෙනවා. ලිහිල් වෙනවා. මෙසේ ටිකවෙලාවක් සිදුවයේ. දකුණු පාදයේ වේදනාව තිබියදීම බෙල්ලෙන් පහළ මුළු කයම් වේදනාව දැනුනා වරහන්ඇතුළි කුඹරු කෙටුවා වගේ. කකුල් දෙකම ටිකවේලාවක් ඒමා ඇතට ඇම්ඹරුණේය. තව ටිකවෙලාවක් බයිසිකලයක් පදිනවා වගේ ඉහලට පහලට ගියා. ධනහිසෙන් පහල කොටස අයිස් කැටියක් සේ සීතල වී ඇති බව දැනුනා. ධනහිස සිට ඉන දක්වා රස්්නයක් දැනුුණි. බෙල්ලේ සිට උනුසුමත් සිසලසත් මිශ්‍රවී ඉන දක්වා ගමන් කර ටිකවෙලාවක් පැවතුනි. වරහං ඇතුළේ ඇඟයට වන වගේ. මල පහා කිරීම මූත්‍රා කිරීම අවස්ථාවේදී දැනුනේ. තට්ටම් දෙකම පොළොවට පිරී වේදනා දුන්නේය. ගොඩදාපු මාලුවෙක් වගේ. මැරන ොතේ දැන වේදනාවත් මේ වගේ ඇති කියලා සිතුන. සියල්ල සංසිදී කය එක්වරම බිත්තියට හේතු විය. පිය කියප ටිකම තමයි. එනිසාම ගේ විස්්ර පේන හම අල්ලාට පුතුමාකාර්තෝගයක් විශ්චර පේනවා අර මුල සකස්කිරීම හරිනම් සූදානන් සරරෙන් ගාන ඒන. බුරුම් බාසාන් කියෙන අනික්වෙලාට පේන්න ඇති බලන්න ඇතිහින්ද. හැම වෙලාම ඔයිටික වෙනවා ංසාපයේ බලනවාට විපසනා කරනවා කියවා. බලල පෙනිච්ච වෙලා විචයනයකට කරන ෞරවේ තමයි ලියල දෙනේ කාටහික ලියන්ුව එතකොට එකට ගෞරව සිදවේෙනවා එතකොට අනිදර්ශ බහනටන්නේ ඒ මට්ට ේද ආය බීමට බහින්නෑ ති එනිසා පියනනිකට බල්ලකටය අල්ල්ලා ඉදිරිට අන්ඩනං දුර හිටියත් ඉංග්‍රී බාාවල්ලියන්ට බැරිවත් සිංහලෙන් ටයිප් කරන ැනුවත් ඉංග්‍රීසිය කරලින් සිංහලෙන් හරි ලියලා අපේ වැඩේ ජාම වේරගණ්ඩෝ නැද්දවංගයි චේදකට ඇති අම්ම කෙනෙක් වගේ. උබද බොක්ක වනුුව වෙනවා කැවුත්තු උනු වෙනවා මේ කාරිග අසර දෙක නිසා දිගට කරග න්න මනියන්ටල බේවාගල පාථනක දයි අප එෙමන එක ඇතල ස්පාෙනක දෙ ඇතලස් පහට අදත් අපි කිදී ගහනවා සාමික පරිියංකයකට ඊට පැි තුනාමාර්කන් සාමික පරිියංකයක් කරන බලාපොරොත් වුම්බන්ධ විච්චි ීරුදනාටම තෙරුවන් සරණ වේවා කල.